නිර්තදික මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ නිර්තදික ප්‍රදේශයට අධික වැසි ඇදහැලෙන්නේ දින ගණනාවක සිටයි. රාජපුර හන්දිපෙළ ඔබේ සියලුම හන්දිය මාරුහෙවත් ආදරටි සහ නාරගට කැසීම සම්පූර්ණයෙන් සුව කරයි. මේ හේතුවෙන් ගින් නිල්වලා සහ අත්තනගලුවේ පිටාර කැලීමෙන් පහත් බිම් රසක් ජලයෙන් නැටු අතර ජනතාව දැඩි දුෂ්කරතාවට පත් වුණා. නිල්වලා ගඟ පිටාර කැලීමෙන් පහත් බිම් රසක් ජලයෙන් නැටු අතර අකුරැස්ස කඹුරු පිටිය මාකඳුර අතුරුලිය බලකාවල මාලිම්බට ගොඩගම පාලටුව තිහගොඩ බණ්ඩත්තර කද්දු යන ප්‍රදේශවලට ඉන් බලපෑමෙල්ල වුණා. මාතර කඹුරු පිටිය මාර්ගය අකුරැස්ස කඹුරු පිටිය මාර්ගය ඇතුළු මාර්ග කිහිපයකම ගමනාගමන කටයුතු වලටද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. මේ අතර වැසි සහිත කාලකුණියේ හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද සහ හෙට වසා තැබීමටයි තීරණය කර ඇත්තේ. පවතින වැසි හමුවේ නිල්වලා ද්‍රෝණියේ පහළ සිටින ජනතාවටද අවධානයෙන් පසුවන්නයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. මේ අතර කළුගඟ තවමත් පිටාර මට්ටමේ පවතින අතර නාර්තුබාන ජල මාපකය මීටර 9.9ක් ලෙස සටහන් වුණා. බුලත් සිංහල දියකඩුව හරහා කළුතර ප්‍රධාන මාර්ගයේ තවදුරටත් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලටද දැඩි බාධා එල්ල වුණා. මේ ධාරා ප්‍රදේශයන්ට සැලකිය යුතු වර්ෂාපතනය පසුගිය පැය 24 තුළම නොලැබුණු නිසා මේ තත්ත්වයේ වර්ධනය අපේක්ෂා කරන්නේ නැහැ. ගින් කළු සහ අත්තනගලුවේ කියන ගංගා මේ වන විටත් ජල ගලනය අධික තත්ත්වයක පවතිනවා. ගංගා ඩ්‍රෝනි අධික තෙතමනයකින් යුක්තයි. මේ තත්ත්වය නිසා ඉදිරියේදී ඇතිවිය හැකි වර්ෂාපතනයකදී නැවත ගංවතුර තත්ත්වයකට ළඟා වීමේ හැකියාව ඉතා ඉහළ බව අවධාරණය කළ යුතුයි. මේ අතර අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටහසියේ දියලපේ ග්‍රාම නිලධාරී වසමී තැන්න පිටහේන ගම්මානියේ නිවාස 21ක පුද්ගලින් 74 දෙනෙකු නායාමයේ අවධානමක් මතුවීම හේතුවෙන් දියලපේ කණුටු විදුහලේ තාවකාලිකව රඳවා සිටිනවා. දැන් ඔය තුන්වැනි සැරේට මොකක් කර විසඳුමක් මේ සැරේවත් ලබා දෙන්න කියලා තමයි පුංචි පැටව එක හැමදාම ඉන්න බෑනේ මේ වගේ. දැන් කන්ද දෙපැත්තෙම නාය ගිහිල්ලා තියෙන්නේ. දැන් මැද ඉතුරු වෙලා තියෙන්නේ. බෙලියත් ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබුණේ මිලිසින්. මේ අතර රත්නපුර කෑගල්ල කොළඹ ගම්පහ මාතර ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක 12ක ජනතාව වැසි සහිත කාලගුණයෙන් ආපදාවට ලක්ව තිබෙනවා. ආපදා තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත්වැති පවුල් සංඛ්‍යාව 12120ක් වන අතර සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 48821ක්. පූර්ණ නිවාස හානි 3ක් සහ අර්ධ නිවාස හානි 686ක්ද වාර්තා වී ඇති අතර පීඩාවට පත්වුවන් ආරක්ෂිත ස්ථාන 10ක රඳවා තැබීමට පියවරගෙන තිබෙනවා. නිත්‍ය කොටසේ වර්ෂාපතනය ඉලසම පවතිනවා. ඒ අනුව බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල කඩින් කඩ වෙස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. සබරගමු සහ දකුණු පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 30ත් 50ත් අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. විශේෂයෙන්ම මම ජනමාධ්‍ය හරහා දැක්කා මේ ගොවි මහත්තුරු චෝදනා කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන අනාවැක්කරණයට අනුව මුං ඇට වගාව ඒ වගේ දේවල් කරා කියලා. නමුත් ඇත්තටම අපි දෙන්නේ කාලගුණ අනාවැකී. අපි දෙන කාලගුණ අනාවැකී බද්ධ කරගෙන තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වශයෙන් ගොවි මහත්තුරුන්ට උපදෙස් ලබා දෙන්නේ. හත්වෙනිදා වෙනකොට මේ උදේ කාලයේ ඇතිවෙන වර්ෂාපතනයේ ක්‍රමයෙන් අඩුවීමක් තියෙනවා. ක්‍රමක්‍රමයෙන් ඊට පස්සේ සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ දිවෙනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වීමේ සලකුණු තමයි තියෙන්නේ.